දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ඉගෙන ගන්න දේවල් අපේ මතකේ තියාගන්නේ කියලා. ඒ වගේම ප්‍රශ්න පත්‍රයක් දුන්නාම කොහොමද අපි පාඩම් කරපු දේවල් නැවත මතක් කරලා ලියන්නේ කියලා. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. හැබැයි අපේ ගොඩක් අය කියනවා විභාගයකට ලියන්න ගියපුවාම පාඩම් කරපුව කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි ඔයාලා පාඩම් කරන විදිහේ වැරදි. අද ඉඳලා මේ විදිහට පාඩම් කරලා බලන්නකෝ. ඔයාලා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එතකොට ඔයාලට මන් දාන මේ වගේ පුංචි පුංචි වීඩියෝ බා ගන්න පුළුවන්. හරි. මම දැන් කියලා දෙන්නම් කොහොමද මතක හිටින්න පාඩම් කරන්න කියලා. පළවෙනි කාරණාව තමයි පාඩම් කරන්න නම් ඔයාලගේ ගෙදර සුදුසු තැනක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ සද්දබද්ද අඩු තැනක්. එතකොට ඒ වගේ තැනකදී ඔයාලගේ මතකයේ කරුණු තැන්පත් කරගන්න පහසු වෙනවා. අනිත් කාරණාව තමයි ඔයාලා පාඩම් කරද්දී කොන්ද කෙලින් තියෙන ඉරියව්වක ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ කොන්දට පේලියයි හිසයි කෙලින් තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලගේ මොළයට හොඳට ලේ ගමන් කරන්නේ. එහෙම වුණාම අපි පාඩම් කරන දේවල් මතක තියෙනවා. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි ඔයාලා පාඩම් කරද්දී ගොඩක් අය කරන්නේ පොත අරගෙන කියවගෙන යනවනේ. එහෙම නෙමෙයි. ශබ්ද නගලා කියවන්නත් ඕන තමයි. ඒතරෙ වැදගත් කරුණු වෙනම කොලේක ලියන්න. ලස්සනට ලියන්න ඕනේ නැහැ. කටුවට ලියන්න. එතකොට ඔයාලා ලියන දේ ඇස් වලින් දකිනවනේ. අපේ මතකයේ තවදුරටත් ඒ දැකීම තුලිනුත් තහවුරු වෙනවා. අපි කියවන නිසා කනට ඇහෙනවා. එතකොට කනෙනුත් මොලේට දත්ත ගබඩා වෙනවා. ඒ වගේම අපි ඒක ලියනකොට ඇස්වලිනුත් බලලා ඒ කරුණුත් මොලේට දාගන්න පහසුයි. ඒ වගේම තමයි විද්‍යාව වගේ විෂයක් ඉගෙන ගනිද්දී ඕගලන්ට තියෙන රූප සටහන් මතක තියාගන්න. එතකොට රූප සටහන දිහා බලාගෙන විතර මතක තියාගන්න අපහසුයි. ඒක කටුවට අඳින්න. රූප සටහන කටුවට ඇඳලා තියෙන කොටස් නම් කරන්න. රූප සටහන දිහා බලාගෙන ඉඳලා මතක තියනවට වඩා අර විදිහට ඇඳලා මතක තියාගන්න එක පහසුයි. ඒ වගේම මේ මතකය දීර්ඝ කාලීනව තැන්පත් වෙනවා. තවත් දෙයක් තමයි ඔයාලා සතියේ අපි හිතමුකෝ ඉරිදා පාඩම් කරන්න පටන් ගත්තා කියලා. එතකොට ඉරිදා පාඩම් කරන්න පටන් ගත්තු දේ නැවත ඊළඟ සතියේ නැවත ඉරිදා දවසේදී නැවත පොඩ්ඩක් පෙරලලා බලන්න. වගේම ඔයාලා පාඩම් කරන දේවල් මතක තියෙනවද කියලා ඔයාලා විසින්ම ඕගොල්ලන්ව නිරීක්ෂණය කරගන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? ඔයාලට පුළුවන් පොත වහලා පැත්තකින් තියලා මතක් කරලා බලන්න. ඔයාලම ඔයාලගෙන් ප්‍රශ්න අහන්න. එතකොට මතකෙට උත්තරේ එනවද කියලා බලන්න. ওই විදිහට පාඩම් කරන්න. ඊට පස්සේ විභාගෙ කිට්ටු වුණාම සති දෙකක් විතර තියලා ඔයාලා කරන්න ඕන දේ තමයි ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන එක. එතකොට ආයේ පොත පිළිවෙලින් පාඩම් කරන්න යන්න එපා. ඔයාලා ලියන්නේ වාර විභාගයකට නම් කලින් අවුරුදු දෙක තුනක ප්‍රශ්න පත්‍ර හොයාගන්න. තව අමතර පත්‍ර වලත් තියෙනවනේ ප්‍රශ්න. ඒව හොයාගෙන ඒවට උත්තර ලියන්න. එතකොට මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් දන්නේ නැත්නම් ඒවලට අච්චු පොත පෙරලලා බලන්න. නැත්නම් ලියන පොත පෙරලලා බලන්න. බලලා උත්තරය හොයාගෙන ඒ ප්‍රශ්නට අදාළව උත්තරේ ඒවල මතක තියාගන්න. ওই විදිහට කරුණු ටිකෙන් ටික ඕනේ ඔයාලගේ මතකයේ තැන්පත් කරගන්න. ඒ වගේම තව දෙයක් තමයි සමහර දරුවෝ විභාගෙ හෙට කියලා අද රැ 1 2 වෙනකම් පාඩම් කරනවා. එහෙම කරන්න හොඳ නැහැ. ඔයාලගේ මනසට රැ 12 ඉඳලා පාන්දර 2 විතර වගේ වෙනකම් අතර කාලෙදි විවේකයේ ගොඩක් අත්‍යවශ්‍යයි. ඒ නිසා ගොඩක් රැ වෙලා පාඩම් කරන දේවල් ඊළඟ දවසේදී විභාගෙට ලියන්න ගියාම මතක් වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි පාඩම් කරද්දී එක දිගට ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න එපා. උපරිමේ විනාඩි 25ක් ඒ ඇති. විනාඩි 25ක් පාඩම් කරන්න එක දිගට. ඊට පස්සේ ඔයාලා නැකිලා වතුර ටිකක් බොන්න. පොඩ්ඩක් මනස සැහැල්ලු වෙන ක්‍රියාකාරකමක් සින්දුවක් අහන්න. ඒ වගේ දේවල් කරන්න ඕනේ. අඩුම තරමේ විනාඩි 25ක් පාඩම් කළාට පස්සේ විනාඩි 5කවත් විවේකයක් ඕනේ නැවත වැඩක් පටන් ගන්න කලින්. ඔයාලා මේ විදිහට පාඩම් කරලා බලන්නකෝ. ඔයාලටම දැනෙයි ඔයාලට දැන් කලින්ට වඩා මතක තියෙනව නේද කියලා.
හැබැයි ගණිතය වගේ විෂයක් නම් පාඩම් කරනවා කියලා කියන්නේ ගණන් හදන එක. පාඩමට අදාළව ගණන් තෝරගෙන ඔයාලා ගණන් හදන්න ඕනේ. තවම ගණන් හදන කෙනෙකුට තවත් අලුතෙන් ගාණක් දුන්නාම එයාට දැනෙනවා ගාණ හදාගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි කියලා. බලන්න ඔයාලත් මේ විදිහට පාඩම් කරන්න පටන් අරගෙන ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් යාළුවොත් එක්කලා ෂෙයා කරගන්න. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. Bye.